ඔන්න අපි ඔයාලට කලින් වීඩියෝ එකේ පොරොන්දු වුණා වගේම සුපර් මාකට් වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයාලට මෙහි එදිනදා බඩු ගන්නවා නම් ඔප්ෂන්ස් කීපයක් තියෙනවා. ඒ වගේම පළවෙනි එක තමයි කන්වීනියන්ස් ස්ටෝක් කියන්නේ. කන්වීනියන්ස් ස්ටෝක් කියන්නේ ලංකාවේ සිල්ලර බඩු කඩ වගේ ඒ වගේ මිල ටිකක් වැඩි. ඊට පස්සේ තියෙන්නේ සුපර් මාකට්. සුපර් මාකට් කියන්නේ ලංකාවේ කීල්ස් කාගිල්ස් වගේ. ඊළඟ ඔප්ෂන් එක තමයි ඩිපාර්ට්මන්ට් ස්ටෝර්. ඩිපාර්ට්මන්ට් ස්ටෝර් වල හැම කන්සියුමර් බඩුවක්ම තියෙනවා එක එක සෙක්ෂන් වලට බෙදලා. ඊට පස්සේ තියෙන්නේ හයිපර් සුපර් මාකට්. හයිපර් සුපර් මාකට් වල මිල සාමාන්‍ය මාකට් ප්‍රයිස් එකට වඩා අඩුයි. ඊළඟට තියෙන්නේ ලෝකල් මාකට්. ලෝකල් මාකට් කියන්නේ ලංකාවේ පොළ වගේ. කේල්ලලත් ඒ වගේ මාකට් කිහිපයක් තියෙනවා. ඒ වගේම එකක් තමයි චෝකිට් මාකට් එක. ඒක ගැන අපි ඉස්සරහට වීඩියෝ එකක් කරන්න. අද අපි යන්නේ KL වල තියෙන ලුලු හයිපර් සුපර් මාකට් එකට. මේක KL වල තියෙන ලොකුම සුපර් මාකට් වලින් එකක්. ඒ නිසා ගොඩක් අය මේකට එනවා. තව විශේෂ කරුණක් කියන්න ඕනේ, මැලේසියාවේ ප්ලාස්ටික් භාවිතය අඩු කරන්න ඕන නිසා සුපර් මාකට් වල shopping bags ගන්නවා නම් ringgit 120ක් අය කරනවා. ඒ නිසා ඔයාලා shopping යනවා නම් reusable bag එකක් අරන් යනවා නම් හොඳයි. අපි මුලින්ම ආවේ haul ගන්න. මෙහෙ හැම බඩුවකම ගොඩාක් බ්‍රෑන්ස් තියෙනවා, තෝරගන්නත් අමාරුයි. අපි හාල් ගන්නකොට ගන්නේ දාවත් බ්‍රෑන්ඩ් එක. ඒක මගේ මෙහෙ ඉන්දියන් යාළුවෙක් රෙකමන්ඩ් කරා. මොකද ඒක ඉන්දියාවේ තියෙන හොඳම බ්‍රෑන්ඩ් එකක් නිසා. දාවත් බ්‍රෑන්ඩ් එකේ කිලෝ 5 බාස්මති බෑග් එක ringgit 43ක් වුණා. පොල් දෙල්ලල නම් මිල ටිකක් වැඩි. සාමාන්‍යයෙන් ලීටර් දෙකක් ringgit 39ක් විතර වෙනවා. ලංකාවෙත් අපි පොල් තෙල් පාවිච්චි කරපු නිසා අපි මෙහෙත් ගන්න පොල් තෙල්. ඊට අමතරව වෙජිටබල් ඔයිල් සහ සන්ෆ්ලවර් ඔයිල් තියෙනවා. ඒ වගේ නම් මිල ටිකක් අඩුයි. ඊළඟට අපි ආවේ ෆ්‍රෙෂ් මිල්ක් ගන්න. ෆ්‍රෙෂ් මිල්ක් ලීටර් දෙකක් ringgit 14.90ක්. මේ යෝගට් හතරම ringgit 10.90ක් වෙනවා. මෙහි සාමාන්‍යයෙන් ගොඩක් බඩුවලට ඔෆර්ස් තියෙනවා වැලු පැක්ස් විදියට. මේ ෆ්ලේවර්ඩ් යෝගට් නම් හරිම රසයි. ඒ වගේ ඇතුලේ පළතුරු කෑලිත් අපිට හම්බ වෙනවා. මේ එක යෝගට් එකක් ringgit 2.35ක් වුණා. මේ නැචරල් යෝගට් එක අපි කලින් ට්‍රයි කරා. ඒක ලංකාවේ මේකිරි වගේ. මෙහි එක්ස් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ඔමේගා 3, අනිත් එක කන්වෙන්ෂනල් එක්ස්. කන්වෙන්ෂනල් එක් ගත්තොත් ග්‍රේඩ් 3ක් තියෙනවා ABC වශයෙන්. ඒ වගේ ග්‍රේඩ් ඒ තමයි හොඳම. මොකද ඒ වගේ සුදු මදේ වැඩි, කහ මදේ අඩුයි. මේ පින්තූරේ තියෙන්නේ ABC බිත්තර ගැන විස්තරයක්. ඒ වගේම මෙහෙ එක්කෙනෙක්ට ගන්න පුළුවන් බිත්තර 30 පැක් එකයි. ඊළඟට අපි ආවේ අයිස්ක්‍රීම් ගන්න. ඒගමම අපි චීස් කේක් එකකුත් ගත්තා. මොකද ඒක හරිම රසයි.
ඒකේ අපි ෆ්ලේවර් කීපයක්ම ට්‍රයි කරා. මේ සුපර් මාකට් එකට එන කෙනෙක් ඉන්නවා නම් ඒක ට්‍රයි කරලා බලන්න. එක කප් එකක් රින්ගිට් 6ක් වගේ වෙන්නේ. අයිස්ක්‍රීම් නම් අපි ගත්තේ නෙස්ලේ බෑන්ඩ් එක. ඒකේ ඕනම ෆ්ලේවර් එකක් රින්ගිට් 990ක් වෙන්නේ. ඊළඟට අපි ආවේ රොටි මොනවා හරි ගන්න. මෙහි පරාටා රොටි චනයි දෙකම ප්‍රසිද්ධයි. හැබැයි අපිට නම් ඒ දෙකේ වෙනසක් නැති නිසා අපි අද රොටි චනයි ගත්තා. ඒක රින්ගිට් 8.49ක් වුණා. ඊළඟට අපි ගියේ එළවලු පළතුරු තියෙන සෙක්ෂන් එකට. මෙහේ වරක තියෙන මේ විදිහට පැක් කරලා මේ පැක් එකක් රින්ගිට් 6.49ක් වුණා. ඊළඟට මේ කොමඩු ගස් ලැබුණා නම් මේ විදිහට කපපුවක් තියෙනවා, ගෙඩි පිටිනුත් ගන්න තියෙනවා. මේ පීස් එක රින්ගිට් 5.80යි. ඊළඟට අපි ආවේ මිදි ගන්න. මෙහි මිදි වලට ගොඩක් වෙලාවට ඔෆර්ස් තියෙනවා. මේ පැක් එකම රින්ගිට් 6.99යි. මෙහෙ පොල් ගාපුවත් පැකට් කරලා විකුණන්න තියෙනවා. මේ පැක් එකක් සාමාන්‍යයෙන් රින්ගිට් 2ක් වගේ වෙන්නේ. ඊළඟට අපි හතු ගත්තා. මේ පැකට් එක රින්ගිට් 7.27ක් වුණා. හැබැයි කියන්න ඕනේ මේ වගේ එක්ස්පයර් ඩේට් එකක් නම් අපිට හොයාගන්න බැරි වෙනවා. ලීක්ස් කිලෝ එකක් රින්ගිට් 13.99ක් වුණා. දඹල මේ පැක් එක රින්ගිට් 3.60යි. ලංකාවේ කෙනෙක් මෙහෙ ආවොත් ලංකාවේ වගේම වෙනසක් නැතුව එළවලු පළතුරු ගන්න පුළුවන්. අපි ගත්ත මේ අඹ වර්ගය කිලෝ එකක් රින්ගිට් 7.29ක් වෙනවා. මේ පේර කිලෝ එකක් රින්ගිට් 9.49යි. කෙසෙල් කිලෝ එකක් රින්ගිට් 4.99යි. ටෙකන් ෆුඩ් කිලෝ එක 8.99යි. මේ පැපොල් කිලෝ එක රින්ගිට් 5.69ක් වෙනවා. අන්නාසි වන් පීස් රින්ගිට් 3.99යි. මේ පොඩි ඇපල් බෑග් එකක් රින්ගිට් 8.59යි. මෙන්න මේ දොඩන් චයිනිස් නිව්යර් එකට පැක් කරපු දොඩන්ද කොහෙද? මොකද චයිනිස් නිව්යර් ලයන් ඩාන්ස් ඉවෙන්ට්ස් වලදී බලන්න එන මිනිස්සුන්ට සිංහයන්ගේ කටින් මේවා දෙනවා. මේ ලොකු කොළ ඇපල් කිලෝ එක රින්ගිට් 9.99ක් වෙනවා. මේ ලොකු රතු ඇපල් කිලෝ එක රින්ගිට් 10.99යි. මේකේ පලා ගන්නවා නම් උදේම එන්න ඕනේ. මොකද අපි සිකුරාදා හවසට යන නිසා ගොඩක් වෙලාවට
මේවා මැලවිලා තියෙන්නේ හැබැයි අදනම් ටිකක් හොඳ ඒවා තියෙනවා. මිටියක් රිංගිත් 3.49ක් වෙනවා. බීලෝණු කිලෝ එක රිංගිත් 3.99යි. සුදුලූණු කිලෝ එක රිංගිත් 5.88ක් වෙනවා. තව ඒ වගේම මේකේ සුදුලූණු බිග් ගලපුවා සහ සුද්ධ කරපුවා වෙනම පැකට් කරලා තියෙනවා. රතුලූණු කිලෝ එක රිංගිත් 4.99යි. කරපිංච මේකේ පැකට් තමා තියෙන්නේ. එක පැකට් එකක් රිංගිත් 4.99ක් වෙනවා. ඒ වගේම සේර රිංගිත් 7.89ක් වෙනවා. මේකක සේර මුල් 3ක් තියෙනවා. රම්පේ මේ විදිහට තමා තියෙන්නේ. මේකක රම්පේ කොළ 3ක් තියෙනවා. මේක රිංගිත් 175ක් වෙනවා. ඔන්න ඔයාලට පටන් ගන්නවා නම් බිස්නස් එකක් ලංකාවේ අපි ගණන් ගත්තේ නැතුණාට මෙහෙ දෙහි කොළත් පැකට් කරලා විකුණන්න තියෙනවා. මඤ්ඤොක්ක කිලෝ එකක් රිංගිත් 4.99යි. මේ මඤ්ඤොක්ක නම් හොඳට තැඹෙනවා. බතල කිලෝ එකක් රිංගිත් 7.99යි. වට්ටක්ක ගෝවා දෙකම කිලෝ එක රිංගිත් 4.99යි. මේ කැරට්ටන් හරිම විරිසිදුයි, මඩනන් නෑ. කිලෝ එකක් රිංගිට් 2.99ක් වෙනවා. මේකෙ තියෙන්නේ කොළ පිපිඤ්ඤා. කිලෝ එකක් රිංගිට් 5.99ක් වෙනවා. රාබු කිලෝ එක රිංගිත් 6.99යි. ලොකු දෙහි කිලෝ එකක් රිංගිත් 6.99යි. මෑකරල් කිලෝ එක රිංගිත් 6.99යි. බෝංචි කිලෝ එක රිංගිත් 13.99යි. තක්කාලි කිලෝ එකක් රිංගිත් 7.99ක් වෙනවා. බණ්ඩක්ක කිලෝ එකක් රිංගිත් 13.99ක් වෙනවා. කරවිල කිලෝ එක රිංගිත් 6.99යි. බටු කිලෝ එක රිංගිත් 12.99යි. වම්බටු කිලෝ එක රිංගිත් 10.99යි. බීට්‍රූට් කිලෝ එක රිංගිත් 8.79ක් වෙනවා. පොල් ගෙඩියක් රිංගිත් 3.29යි. පොඩි සැමන්ටින් එකක් රිංගිත් 4.10යි. සර්ෆස් ක්ලීනස් සහ ටොයිලට් ක්ලීනස් ගත්තොත් සාමාන්‍යයෙන් සර්ෆස් ක්ලීන එකක් රිංගිත් 7කට 8කට වගේ ගන්න පුළුවන්. ඒ වගේම හාපික් එකක් රිංගිත් 7.80ක් වගේ වෙනවා.
මැලේසියාව ජීවන වේදම ගැන අපි කලින් වීඩියෝ එකක් කරා. ඉතින් ඔයාලා ඒක බැලුවේ නැත්නම් මේ උඩ තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඒක ඔයාලට බලන්න පුළුවන්. ඒකේ අනිකුත් වියදම් ඇතුළුව සියලුම විස්තර තියෙනවා. ඩෙටෝල් එකක් රින්ගිට් 39යි. වොෂින් පවුඩර් කිලෝ දෙකහමාරේ පැකට් එකක් රින්ගිට් 12 ඉඳන් වගේ තියෙනවා. ඔයාලට පේනවා ඇති අපි කලින් කිව්වා වගේ මේ හැම එකකම ගොඩක් බ්‍රෑන්ඩ්ස් තියෙනවා. කම්ෆෝට් බොටල් එකක් සාමාන්‍යයෙන් රින්ගිට් 12.50ක් වගේ වෙනවා. ඩිෂ්වොෂ් ලික්විඩ් බෝතලයක් රින්ගිට් 3.95යි. ඩිෂ්වොෂ් පේස්ට් එකක් රින්ගිට් 4.75යි. වියලුණු හල් මැස්සෝ ග්‍රෑම් 100ක් රින්ගිට් 5.60ක් වෙනවා. කුනිස ග්‍රෑම් 100ක් රින්ගිට් 2.40ක් වුණා. මේ තියෙන්නේ තෝසේ ඉට්ලි වෙට් මික්ස් එකක්. මෙහි ඉන්දියන් කඩවල තියෙන රසම මේකෙත් තියෙනවා. අපි මේ දෙකම ට්‍රයි කරලා බැලුවා. මේ එකක් රින්ගිට් 8.50ක් වුණා. අපි දැන් යනවා චිකන් ගන්න. අපි සාමාන්‍යයෙන් ගන්න බෝන්ලස් චිකන්. ඒක කිලෝ එකක් රින්ගිට් 17.99ක් වෙනවා. ඒක කිරලා ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ අපි ගන්න පැක් එක. අපි ගත්ත එක රින්ගිට් 11ක් වුණා. මේකේ මාළු වර්ග ගොඩාක් තියෙනවා. ඒ වගේම ඉස්සෝ, දැල්ලෝ, බෙල්ලෝ වගේ ඕනම සීෆුඩ් ජාතියකුත් තියෙනවා. දැන් අපි යන්නේ අපේ ආසම පැත්තට, කේක් බනිස් තියෙන පැත්තට. මේකේ බටර් කේක්, බර්ත්ඩේ කේක්, ස්විස් රෝල්, කුකීස් වගේ ගොඩාක් ජාති තියෙනවා. මෙතන එක එක ස්විස් පැක්ස් හදලා තියෙනවා. ඒ වගේ සාමාන්‍යයෙන් මිල අඩුයි. අපි මෙන්න මේක අපි ගිය සතියේ ට්‍රයි කරා. ඒක නිකන් ලංකාවේ පොල් ටොෆි වගේ ටේස්ට් එකක් තමා තියෙන්නේ. හරිම රසයි. අපි ගත්තේ මේ මෆින් සෙට් එක. මේ ඔක්කොටම ගිය රින්ගිට් 8.99. අපි දැන් යන්නේ පාන් ගන්න. අපි මෙහෙ දරපෝරණ පාන් තියෙනවද කියලා බැලුවා. හැබැයි හම්බුනේ නැහැ. අපි ගන්න මෙන්න මේ සෑන්ඩ්විච් පාන් එක රින්ගිට් 4.90ක් වෙනවා. අපි මේ පාන් එකක් ට්‍රයි කරලා බැලුවා. මොකද පෙනුම දරපෝරණ පාන් වගේ. හැබැයි ඒ දෙකේ ලොකු වෙනසක් නැහැ.
ඊළඟට අපි යන්නේ චොකලට් සෙක්ෂන් එකට. එක එක වර්ග වලින් ඉතින් මෙතන චොකලට් තියෙනවා. කැමති කෙනෙක්ට කැමති වර්ගකින් තෝරගන්න පුළුවන්. මෙතන ගොඩක්ම තියෙන්නේ ස්විස් පැක්ස් විදියට. ඒවා ගන්න එක ඇත්තටම ලාභයි. කවුරු හරි ලංකාවට චොකලට් ගෙනියනවා නම් ඉතින් මෙතනින් ඇවිල්ලා ගන්න. ටූත්පේස් සාමාන්‍යයෙන් රිංගිට් පහේ ඉඳන් වගේ තියෙනවා. අපි ලංකාවේ තියෙන බ්‍රෑන්ඩ්ස් වලින් දැක්කා ක්ලෝස් අප්, ක්ලෝගේට් සහ සෙන්සෝඩයින්. ඊළඟට අපි ගියා තේ ගන්න. සාමාන්‍යයෙන් මෙහි තේ තියෙන්නේ ටී බෑග්ස් විදියට. ලංකාවේ බ්‍රෑන්ඩ්ස් විදියට අපූර්ව ගාඩන්ස් උත් දිල්මා කියන බ්‍රෑන්ඩ්ස් දෙක මෙහි තියෙනවා. ගෑම් එක රිංගිට් 8.75ක් වුණා. මේවා ලංකාවේ ජෑම් වගේ නෙමෙයි, මේ වගේ පළතුරු කෑලිත් ඇතුලේ තියෙනවා. මේ තියෙන්නේ ලංකාවේ දැන් නම් හොයාගන්න නැති දෙයක් නිව්ටෙලා. මේ නිව්ටෙලා එකක් රිංගිට් 16.90ක් වුණා. මේ තියෙන්නේ කුළුබඩු සෙක්ෂන් එක. මෙතන හැම කුළුබඩුවක්ම වගේ තියෙනවා. හැබැයි ලංකාවේ රසට ගන්න ඕන නම් බබාස් බ්‍රෑන්ඩ් එකෙන් ගන්න කියලා හැමෝම කියනවා. ලුලු එකේ නම් තියෙන ලොකු සෝයා මීට්, ලිටිල් ඉන්දියා පැත්තේ නම් අපි දැක්කා ඒ කඩවල නම් තියෙනවා පොඩි සෝයා මීට්. කැලිමිරිස් නම් අපි සුපර් මාකට් දෙක තුනකම බැලුවා, හම්බුනේ නම් නැහැ. ලිටිල් ඉන්දියා කඩවල නම් තියෙනවා, සමහර විට සුපර් මාකට් වල ඉක්මනට ඉවර වෙනවා එන්නේ නැති. සුග කිලෝ දෙකේ පැක් එකක් රිංගිට් 5.70යි. පරිප්පු ග්‍රෑම් 800 පැකට් එකක් රිංගිට් 8.96යි. මෙහෙ සාමාන්‍යයෙන් පොල් කිරිත් තියෙනවා, පොල් පිටිත් තියෙනවා. පොඩි පොල් පිටි පැකට් එකක් රිංගිට් 1.30ක් වෙනවා. ඒ වගේ 12 පැක් එකක් තියෙනවා සාමාන්‍යයෙන් රිංගිට් 11කට වගේ. මේ ටේබල් සෝල්ට් පැකට් එක රිංගිට් 6.90ක් වුණා. තව මෙහි සී සෝල්ට් වලට අමතරව රොක් සෝල්ට් කියලාත් තියෙනවා. වනං සී සෝල්ට් වලට වඩා ගාණ අඩුයි. නෝමල් කොෆි බොටල් එකක් රිංගිට් 12.30ක් වෙනවා. ඒ වගේම 3-in-1 නෙස්කැපේ තියෙනවා. කිව්වා වගේම මේ තියෙන්නේ ලංකාවේ ඩිල්මා ටී බ්‍රෑන්ඩ් එක.
මෙහි කිරිපිටිනම් ටිකක් ගාන වැඩි මේ කිලෝ එකහමාර පැකට් එක රින්ගිට් 49ක් වගේ වෙනවා මේ නිවසීලන් බට එක අපි කලින් ට්‍රයි කරා ඒක සාමාන්‍යයෙන් රිංගිට් 13.99ක් වෙනවා මෙහි සෝල්ටඩ් අන්සෝල්ටඩ් කියලා තිබ්බට ඒ දෙකේ නම් ලොකු වෙනසක් අපිට දැනුනේ නැහැ මේ ග්‍රෑම් 500 ලොකු බටර් එක රිංගිට් 27.50යි අපිට කවුන්ටර්ස් වලින් කෑෂ් හෝ කාඩ් පේමන්ට් කරලා යන්න පුළුවන් ඒ වගේම තමයි අපි ගත්ත අයිටම්ස් ගාන 10ට අඩු නම් අපිටම මැෂින් එකෙන් පේ කරලා යන්න පුළුවන් හැබැයි එතන කාඩ් පේමන්ට් විතරයි ඇක්සෙප්ට් කරන්නේ. මේ විදිහට අපි තනියම මැෂින් එකෙන් පේ කරොත් බිල් ඒ හම්බ වෙන බිල් එක ගේට් එකේ ස්කෑන් කරන්න ඕනේ. එතකොට තමයි ගේට් එක ඕපන් වෙන්නේ. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ අපි මැෂින් එකෙන් පේ කරොත් අපිට shopping bags හම් වෙන්නේ නැහැ මොකද අපි කලින් කිව්වා වගේම රින්ගිට් 120ක් අය වෙන නිසා. ඔයාලට පෙන්වන්න ඕන නිසා අපි වෙනම item එකක් අරගෙන මැෂින් එකෙන් පේ කරා. මේ තියෙන්නේ අපි මේ bill එක scan කරලා gate එකෙන් එළියට ආපු විදිය. ඔයාලට තව මොනවා හරි දැනගන්න ඕන නම් පහලින් comment එකක් දාන්න. ඒ වගේම අපේ වීඩියෝ එක වැදගත් කියලා හිතුණා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, අපේ channel එක subscribe කරන්න. එහෙනම් අපි ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු.